පොත්තුමාරි ස්තුතිවන්ත වෙනවා. හදිසි නීතිය ගෙනල්ලා ඇඳුරු නීතිය දාලා මේ රටේ යම් ඇති වෙන්න ගිය ප්‍රශ්නයක් මේ ප්‍රජාතන්ත්‍රවාද ව්‍යුහය තුළ ප්‍රචණ්ඩකාරීත්වයෙන් හැසිරෙන්නේ නැති ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙන්නේ නැති උද්දෝෂණ තියෙනකොට ඒක ඇතුළට ගෙනල්ලා ප්‍රචණ්ඩකාරීත්වය හදලා තමුන්නාසෙලා අත දිගරම කියන්නේ තමුන්නාස පක්ෂය දිහා තවත් දින හට්ටියක් ඒ ඔක්කොම එළිවෙයි ඉතින් ජනාධිපතිතුමා හදිසි නීතිය ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්තේ ඒක අපි කියන්නේ ඇඳිරි නීතිය දැම්මා ඒවයිවත් කරුවා ඉවත් නැහැ මම විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම ආදරෙන් අපි දෙන වාද කරලා තියෙනවා විවාද කරලා තියෙනවා හැප්පිලා තියෙනවා බැනගෙන තියෙනවා පාර්ලිමේන්තුවත් අපි ගහගෙන තියෙනවා මම ওই දෙපැත්තෙම ඉඳලා තියෙනවා මං ඉතාමත් ආදරෙන් ඉල්ලීමක් කරනවා මේ රට වැටෙන්න දෙන්න එපා මේ රට වැටෙන්න අද ඔබතුමාලා ගෙනලා තියෙන බෝට් ගෝටාවේ ගෝ හෝම් කියලා අපිට ඒක ප්‍රශ්නයක් නැහැ ඔබතුමාට ඒ අයිතිය තියෙනවා ඒ අයිතිය කාටවත් තියෙනවා හැබැයි මේ මර දේශපාලනේ හෙලා දකින්න මේ මර දේශපාලනේ ඉඳ දෙන්න එපා මේ කරන්න හදන විප්ලවයක් මිනිස්සු මරලා 88 89 කොල්ල කෙල්ල 60 දාගෙන ගේ මැරුණේ තමුන්නාසගේ නායකයෝ ගත්ත වැරදි ප්‍රතිපත්ති ඉඳ කියලා අපි තමුන්නාසට මතක් කරනවා හරි ඔව් ඉන්න නරින් බණ්ඩාරමන් තමයි පන්ත කරන්නේ ඉන්න ඉන්න කතා නැගදුනේ පොඩක් දෙන්න ඒ නිසා වතුර ඔබතුමා හිතනවා ඔබතුමාට බය වෙයි කියලා අපි කියලා කරු කතා නැගදුමනි අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා හදිසි නීතිය ගෙනල්ලා ඇඳුරු නීතිය දාලා මේ රටේ යම් ඇති වෙන්න ගිය ප්‍රශ්නයක් මේ ප්‍රජාතන්ත්‍රවාද ව්‍යුහය තුළ ප්‍රචණ්ඩකාරීත්වයෙන් හැසිරෙන්නේ නැති ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙන්නේ නැති උද්දෝෂණ තියෙනකොට ඒක ඇතුළට ගෙනල්ලා ප්‍රචණ්ඩකාරීත්වය හදලා තමුන්නාසෙලා අත දිගරම කියන්නේ තමුන්නාස පක්ෂය දිහා තවත් දින හට්ටියක් ඒ ඔක්කොම එළිවෙයි ඉතින් ජනාධිපතිතුමා හදිසි නීතිය ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්තේ ඒක ඒක අපි කියන්නේ ඇඳිරි නීතිය දැම්මා ඒවයිවත් කරුවා සුවන්දර මන්ත්‍රීතුමාට තියෙන ලොකු ප්‍රශ්නයක් හදිසි නීතිය ගැන අවුරුදු ගණන් හදිසි නීතිය මේ රටේ අපි දැක්කා අවුරුදු 30ක යුද්ධයක් අපි දැක්කා 83 ඇති ඒ ප්‍රශ්නේ නිසා 88 89 මේ ආර්ථිකය මොනතරම් ආපස්සට ඇදගෙන ගියාද ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමා අයියා කිව්වා එතුමා පිළිගන්නේ නැහැ කියලා මේ හැම ආණ්ඩුවක්ම වැඩ කරුවේ නැහැ කියලා එතුමා කිව්වා වැඩ කරලා තියෙනවා කිව්වා හැම ආණ්ඩුවකින්ම ධනාත්මක කතා කරුවා යුද්ධ වෙන කතා කරුවා එතුමා ඒ නිසා අපි මතක් කරනවා මේ වෙලාවේදී දැන් හදිසි නීතිය ජනාධිපතිතුමා ඉවත් කරන්න තියෙනවා දැන් සුවන්දර මහත්තයා ඉල්ලනවා ඡන්දයක් ඡන්දයක් ඒ කියන්නේ ඔබතුමා ආපහු හදිසි නීතිය දාන්නද කියන්නේ ආයි දාන්නද කියන්නේ තුට්ටු දෙකේ දේශපාලනේ වැටෙන්න එපා තමුන්නාසලත් වටි මතක තියාගන්න මේ රටේ ආර්ථිකයේ යුද්ධයකට ගෙනියලා අහිංසක දෙමළ තරුණයෝ මරපු එකේ තමුන්නාසලත් ඒකේ වගකීම ගන්න ඕනේ ඒ වගේ කාලකන්ණියක් වෙන්න එපා ඒක අපි කියන්නේ කරුණා කළා නගතුමනේ ඔබතුමාගෙන් අපි ඉතාමත් මාත්‍රි ඉල්ලනවා අපි බය නැහැ අපිට ගහන්න හදනවා නම් අපි කන මූණ දෙන්න සූදානම් හැබැයි අපි කියන මේ රටේ නීතියක් තියෙනවා උහිට වැඩි දේවල් වලට අපි මූණ දීලා තියෙනවා අපි මේ රටේ ජනතාවටත් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී අගය කරලා සියලුම දෙනාට එකතු වෙන්න